මම භෞතික විද්‍යා දේශක රුවන් ඒකනායක. අපි බලාපොරොත්තු වෙනවා ටීචර්නාරා ඔයත් එක්ක උසස් පෙළ භෞතික විද්‍යාව වැඩදී තියෙන සියලුම කාරණා ටික සාකච්ඡා කරන්න යන්න. ඉතින් අපි 2011 අවුරුද්දේ තමයි භෞතික විද්‍යාව උගන්වන්නට පටන් ගත්තේ. ඒ උගන්වන්න පටන් ගත්ත පළවෙනි ශිෂ්‍යාවම මට පුළුවන් වෙනවා මෙඩිකල් ෆැකල්ටියට යවන්න. ඒ වගේම මගෙත් එක්ක එකතුරු පළවෙනි ශිෂ්‍යාවමට පුළුවන් වෙනවා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට යවන්න. එතනින් පටන් ගත්ත අපේ පන්තිය මේ දක්වා දිවයිනේ හොඳම ප්‍රතිඵල ගණනාවක් දී කරමින් දිවයිනේ මුල් අංක කීපයක් දී කරමින් අපිට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා ඔයාට ඉංජිනේරුවෙක් වෙන්න ඕනිමයි කියලා හිතෙනවනම් ඔයාට වෛද්‍යවරයෙක් වෙන්න ඕනිමයි කියලා හිතෙනවනම් ඔයාට මේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕනි කියලා ලොකු ඇම්මක් තියෙනවනම් අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපේ භෞතික විද්‍යා පාඨමාලාව දක්ෂ ඔයාව අතිදක්ෂයෙක් බවට පත් කරන්න පෙළගස්සපු භෞතික විද්‍යා පාඨමාලාවක්. ඒ හින්දාම අපිට පුළුවන් වෙන්නේ දැඩි අවශ්‍යතාවයක් තියෙන පිරිසක් වෛද්‍යවරු හා ඉංජිනේරුවන් බවට පත් කරන්න. අපි මේ වෙද්දි දිස්ත්‍රික්ක කිහිපයක තමයි භෞතික විද්‍යා පාඨමාලාව මෙහෙම වෙන්න හිටියේ. ඉතින් දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා ලංකාවේ ඉන්න හැමෝටම උගන්වන්න. ලංකාවේ ඉන්න හැමෝටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම කියනවා ඔබටත් දැඩි අවශ්‍යතාවයක් තියෙනවා නම් ලංකාවේ කොහේ හිටියත් අපිත් එක්ක එකතු වෙන්න ටීචොන් හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ ටීචොන් හරහා ඔයාට සිද්ධාන්ත ටික ඉගැන්වීම් කරනවා වගේම අපේ තියෙන නිබන්ධන ටික ඔයාට නිසි පරිදි ලබා දෙන්නත් ඒ වගේම තමයි සතිපතා අපි කරන ඇගේම් ටික නිවැරදිව පිළිවෙලට ඔයාට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සතිපතා පේපර් එකක් තියන්න. ඒ වගේම මෙන්න මේ පේපර් එකේ තියෙන ලකුණු මට්ටම කොච්චරක්ද කියලා ඔබට දෙන්න. ඒ වගේම ලංකාවේ ඔබේ මට්ටම මොකක්ද කියලා මේ පේපර් එක හරහා ඔයාට බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් ටීචර් හරහා අපිත් එක්ක එකතු වෙන්න ඔබට අනිවාර්යයෙන්ම අති දක්ෂයෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ අපිට ඔන්ලයින් කියන එක අලුත් දෙයක් වුණාට ලෝකෙට ඔන්ලයින් කියන එක අලුත් දෙයක් නෙවෙයි. ලෝකෙ හුඟක් විශ්වවිද්‍යාල ඔන්ලයින් තාක්ෂණය හරහා තමයි ඒගොල්ලෝගේ පාඨමාලාව මෙහෙයවීම කරන්නේ. ඉතින් අපිත් බලාපොරොත්තු වෙනවා ටීචර් හරහා ඔයාටත් උසස් පෙළ භෞතික විද්‍යාව වැඩදී තියෙන සියලුම සිද්ධාන්ත කාරණා ටික ඉගෙනීමක් කරන්න. දැන් ඔයාලට ප්‍රශ්න කීපයක් ඇති. එකක් තමයි නිබන්ධනය කොහොමද හරියටම ලබා ගන්න කියන එක. සතිපතා අපි පේපර් එකක් කරන්නේ කොහොමද කියන කාරණාව. ඊට පස්සේ යම් කිසි වෙලාවක තාක්ෂණික දෝෂයක් ආවොත් එහෙම, ඒ කියන්නේ සිග්නල් නැති වෙලා ගියොත් එහෙම මොකද්ද අපි කරන්නේ කියන කාරණා. ඉතින් මේ හැම දෙයකටම ටීචර් හරහා ඔබට විසඳුමක් තියෙනවා. අපේ නිබන්ධනය අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ගෙදරටම තැපැලෙන් ඉවන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සතිපතා පේපර් එකක් ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ කරගෙන යන්න. ඒ වගේම ටීචර් හරහා අපිට අවස්ථාව දීලා තිනවා මේ පාඩම ඔබට නැවත නැවතත් රිපීට් කරලා බලන්න. හරිනේ? ඒක නිසා මොනවා හරි තාක්ෂණික දෝෂයක් ආවොත් එහෙම ඔබට මේක මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ සාමාන්‍ය පන්තියකට සහභාගී වුණොත් පුතේ මොනවා හරි දෙයක් බැරි වුණොත් එහෙම ඔබට නවත්තලා එතනින් පස්සේ අහගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට මෙන්න මේ පාඨමාලාවේ ඔබට යමක් තිබ්බොත්, ප්‍රශ්නයක් තිබ්බොත් ඒක එතනින් නවත්තලා ඒකට විසඳුම හොයාගෙන එතනින් ඉස්සරහට ඔබට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟ විශේෂම කාරණාව තමයි ඔබට පුළුවන්කම තියෙනවා සජීවීව මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබ සාමාන්‍ය පන්තියක ඔයාට මාත් එක්ක සම්බන්ධ වෙන්න ටිකක් අමාරුයි. එක්කෝ ඔයා බලාගෙන ඉන්න ඕනේ මගේ පන්ති ඉවර වෙනකම්. නැත්තම් වා කොළ කෑල්ලක ලියලා ඔයාගේ තියෙන ප්‍රශ්න මයිකාවට එවනවා. එතකොට මං මේ කොළ කෑල්ල කියවලා බලලා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙද්දි සෑහෙන වෙලාවක් ගිහිල්ලා ඉවරයි. හැබැයි මේ ටීචර්න් හරහා කරන ඉගැන්වීමේදී ඔයාට එහෙම කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාට ඒ මොහොතේදීම සජීවීව මගෙත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාට වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්න අවශ්‍යම නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. අපේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ අවශ්‍යතාවයක් තියෙන පුද්ගලෙ දක්ෂයෙක් බවට පත් කරන්න. ලංකාවේ මුලාංකයකට ගෙනියන්න තමයි අපි භෞතික විද්‍යා පාඨමාලාව හදලා තියෙන්නේ. ඉතින් හොඳ අවස්ථාවක් ඔබට ටීචර් හරහා ලැබෙනවා.